දැන් අපි ගත්තොත් එහෙම පේනවා කියන කාරණාව හරි ස්වාමීන් වහන්සේ පේනවා ඒක වැරදි ඇහැටයි පේන්නේ එහෙනම් ඇහැට පේනවා කියන කාරණාව මොකද්ද කියලා හොයන්න එකෙන් දැන් අපි කියපු කාරණාව තුල තියෙන සත්‍ය භාවය එක ඒ කියපු කාරණාව තුලින් හිතන්නේ යමු කොයිස් මොකද කියලා මොකද්ද එහෙනම් පේනවා කියන්නේ දැන් අපට ඒ ගතිය එන්නට ඕනේ මොකක්ද එහෙනම් පේනවා කියන්නේ කියලා හොයන ගතිය. අපි ඉන්න තැන ගත්තහම අපි ඉන්න තැන වැරදි. ඒ කියන්නේ ඇහැට පෙනෙන්නේ හැබැයි අපි ගන්නවා මට ස්වාමීන් වහන්සේ පේනවා කියලා. මට පේනවා කියන කාරණාවක් නෙමෙයි වෙලා තියෙන්නේ ඇහැට පේනවා කියන එක. එහෙනම් ඇහැට පේනවා කියන එක වෙන්නේ කොහොමද? එතනත් අපි අර ඇහැට පේනවා කියන කාරණාව එතනත් අපි දාගෙන තියෙනවා ඇහැකුත් තියෙනවා රූපෙකුත් තියෙනවා ඒකයි පේන්නේ කියලා අපි අපි ආයෙත් නම් පිළිමත් දාගෙන තියෙනවා හැබැයි අපි සිද්ධියක් අපි තුල යෙදලා තියෙනවනේ මොනවද එහෙනම් මේක මොකද්ද මේ තියෙන්නේ කියලා හොයන්න ඕන එකමත් තමයි ඉස්මතු වෙන්න ඕනේ යෝනිසම්මනසිකාරයෙන් සම්පූර්ණ හැමතැනම ධර්මයේ ඇහෙත් ඉස්මතු වෙන්න ඕනේ නැත්තේ කියන කාරණාව හරි ඒ කියන්නේ කියන කාරණාව හරි කියලා කියන්නේ දැන් අර සංකේ සූත්‍රයේ පැහැදිලි වෙනවානේ සාන්තයි ප්‍රණීතයි දුද්දසයි දුරනුබෝධයි වැරදි කියනවට වඩා දැන් අපේ පැත්තෙන් ගත්තට පස්සේ ගන්න පුළුවන් මේ අපේ කෝලිට ගෝචර වෙන්නේ නැති යම් ඇත්තක් යම් ස්වභාවයක් මේ කියන්නේ හැබැයි හම් වෙන දෙයක් නෙමෙයි කියන්නේ කියලා දෙන කාරණාව තුළ කරන වැඩක් තියෙනවා කරන්න වැඩක් තියෙනවා හිතන්න වැඩක් තියෙනවා ඔන්න ඕක අපි තුල ආවේ නැත්තම් හිතන්න ඕන කාරණා අපි තුල ආවේ නැත්තම් අපි අහපව් මනසට ආපු අරමුණකින් මේක හරි කියලා බහැ ගන්න. ඒකයි මනසට ආපු අරමුණකින් මේක හරි කියලා බහැ ගන්න. මොකද අපි තුලින් හිතන්න ඕන කමක් ඇවිල්ලා නැහැ. දැන් ඇහැට නම් පේන්නේ. එහෙනම් මේ පේනවා කියන එක සිදුවෙන්නේ කොහොමද? මොකද මේ පේනවා කියන්නේ? මෙන්න මේක අපි හොයන්න යමු. ඒ හොයන්න යමු වෙන වැඩ පිළිවෙලත් එක තමයි යෝනිසෝ මනසිකාරයක් ඉදීමක් විශ්වාස වෙන්නේ. එහෙම හිතුව එක පිළිගන්නවා කියලා කියන්නේ මේ වැරදි කියලා අයින් කරනවා නෙමෙයි පිළිගන්නවා කියලා ලැග් ගන්නවත් නෙමෙයි පිළිගන්න නෙමෙයි එකක් දුන්නේ හිතන එක මොකද්ද පේනවා කියන්නේ මොකද්ද කොහොමද ඇහෙන්නේ ඇහෙනවා කියන එක මොකද්ද දැනෙනවා කියන එක මොකද්ද මෙන්න මේක හොයන්න ඕනේ තමයි ඒ කියන්නේ ඇතුලෙන් හැම වෙලෙම ඉස්මතු වෙලා තියෙනවා හැවිල්ල දුක කියන කාරණාවක් කියන එක දුක කියන එකේ අර්ථය ඉඳීමක් කියන්නේ නැහැ හැම වෙලෙම. ඒ කියන්නේ පිහිටීමකට ඉඩක් නැහැ. දැන් අපිට දුක් වේදනාවක් අපි විඳනකොට අපි හැම වෙලෙම හැම දෙකින් අයි වෙන්නේ. දුක් වේදනාවක් ඒකවල දුක කියන කාරණාව අර්ථය අපට එතන ඉන්න බැරිකමක් වෙනවා. දැන් මේ විදිහට හිතනකොට අපට කිසිදු කාරණාවක ඉන්න බැරිකමක් වෙනවා. හැබැයි ඉන්න බැරිකමක් වෙනවා කියලා කියන්නේ තව එකක් අල්ලගෙන ඉන්නවා කියන එකට නෙමෙයි. ඉන්න බැරිකමක් එන්නේ හොයන්න යමක් ඉස්මතු වෙද්දී අන්න ඒකයි දුක පිළිසිත හොයන්නයි තියෙන්නේ දුක කියන කාරණාව තියෙන්නේ පිළිසිත හොයන්න. ඒ කියන්නේ එහෙනම් සිදුවෙන කාරණාව මොකක්ද කියලා හෙවීමේ අවශ්‍යතාවයක් අපි තුලින් ඉස්මතු වෙන්න ඕනේ. ඒ කියන්නේ හැම වෙලෙම හොයන ගතියක් ඉස්මතු වෙන. නැත්නම් අපි හැම වෙලෙම මොකක් හරි නතර වෙනවනේ. මොකක් හරි පිළිටනවා. ඒතර මොකක් හරි නතර වෙනවා මොකක් හරි පිළිටනවා කියනවනම් ඒ සියල්ලම එක්ක අපිට අර ආයෙත් මමම ඉන්න බවක් හදෙනවා මොනවා හරි සියුම් වූ නිවැරදි දෙයක මම ඉන්නවා ඒක අර වේදේ තියෙන ආත්ම කියන කාරණාවත් එක්ක තමයි ගැලපෙන්නේ කියන්නේ මනස තුළින් තමයි ඇස කරන ආසේ දිව කයට පිළිසරණ මනසට පිළිසරණ වැටහීම බුද්ධිය කියන්නේ ඒකනේ ඒකට අයිතිත්වයක් තියෙනවා වැටහන්න වැටහෙන කෙනෙක් ඉන්නවා වටහා ගන්න කෙනෙක් ඉන්නවා අන්න ඒක තමයි ආත්මය කියන්නේ එතකොට ඒක වේදේ තුළ ගණන දර්ශනය දැන් අපටත් සිදුවෙන්නේ ඒ කාරණා වැටහිච්ච මම ඉන්නවා කියන කාරණාව නම් කියන්නේ අපට ඒකේ ඒ වැටහිච්ච බවක් එක්ක අපි ඉන්න පුළුවන් නම් අපට අපේ තුලත් ආත්මෙ නේදලා තියෙනවා තමායි ඉඳලා තියෙනවා හැබැයි හැම වෙලෙම අර හොයන්න ඕන ගතියක් මිස්මතුලා තියෙනවා හැම වෙලෙම හොයන්න ඕන ගතියක් ඉස්මතුලා තියෙනවනම් අන්න ඉඩක් නැති වෙනවා යමක් එක්ක ඉන්න ඒ කියන්නේ විග්‍රහයක් එක කොටු වෙන්න අපට ඉඩක් නැති වෙනවා අපට දැන් ඒ කියන්නේ මොනහරි දෙයක් ඇහෙනකොට ඇහෙන කාරණාව හරියට ග්‍රහණය කරගන්න ඕනකම තියෙනවානේ. අපි ඒක හරියට ග්‍රහණය කරගන්න කාරණාවේ ditthiya suppada vidda කියන එකත් එක්ක නිරෝල් භාවයක් තියෙන්නට ඕනේ.
හැබැයි ඒකේ පෙන්වා දීලා තියෙනවා හිතන්න විදිහක්. අපි ඒකටත් යමු වෙනට ඕන. ඔය ඔක දෙකක්, ප්‍රති දෙකක්. කියලා දෙන කාරණාවේ මොකද්ද කියන්නේ කියන කාරණා නිරවුල් භාවයක් තියෙනවා. හරි, එතකොට ඒක නිරවුල්. හැබැයි දුන්න නිරවුල් භාවය, ඒ කියන්නේ ඒ කියලා දුන කාරණාවේ නිරවුල් භාවයක තියෙනවා හිතන්න එකක්. අන්න ඒ කාරණා හිතන්න යමු වෙනට ඕන. අන්න එතකොට තමයි ධර්මයේ අර්ථය සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ඉතර වෙනවා කියන කාරණාව සිද්ධ වෙලෙ හිතීමේ කර්මත් එක්ක. දැන් කියලා දුන කාරණා වැරදි විදිහට ගත්තා නම් ඒ කියලා දුන කාරණා ඩවුල් කර ගැනීමක් වෙන්නේ නැහැ. දැන් බුදුරණාහි පෙන්නපු සූත්‍ර පරියායයක් ගත්තහම ඒ පරියාය තුලත් තියෙන ඒ කාරණා. හැබැයි ඒක අපිට නිරවුල් වෙන්නට ඕනේ. ඒක නිරවුල් වෙන්නේ නැතුව කවදාවත් ඒක තුලින් පෙන්නපු හිතන්න ඕන විදිහ ඉස්මතු කරගන්න බෑ. දැන් ගොඩාක් වෙන දැන් තියෙන දැන් අපි අපේ භාෂාවෙන් සහ අපිට මේ දෙන කරුණු වල කතා කරනකොට අර කියන කාරණා යම් නිරවුල් භාවයක් එනවා. මේ මේක තමයි මේ කියන්නේ කියලා. හැබැයි ඒකේ ඇතුලේ අන්තර්ගතයක් තියෙනවා හිතන විදියක්. එහෙනම් මොකද්ද මේ සිද්ධ වෙන්නේ? කියන්නේ අපිට ලැග ගන්න විදිය නෙවෙයි හිතන විදිය. කියපු කාරණා නිරවුල් භාවයේ තිබුණාට ඒකෝස්සේ අපිට හිතන විදියක් එක්ක යන්නේ නැත්තම් ප්‍රතිපදාවක් වෙන්නේ. හැබැයි අරක ඕනේ වුණා. දැන් අපි ඒක නැති කරලා යන්න ගියොත් එහෙනම් දැන් අපි අපි හිතනවා නේ දැන් අපි හැම වෙලෙම හිතන එකක් තියෙනවා එක්කෝ අපට අහපු ගමන් මේක වෙන්න ඕනේ. දැන් අපි හැම සමහර වෙලාවට කතා කරනවා කෙලින්ම අවබෝධ කරගන්න. ඉතින් එහෙම වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි හිතනවා මේ ඔක්කොම බාහ්‍ය දාරු කියලා වගේ. පුක්කුසාසිලා වගේ සාරි උපතිසපරි ප්‍රාජ කියලා වගේ. කියන්නේ අපි මේ ධර්මපරි ඇහෙනකොටම ඊතරොණ විදිහම සම්පූර්ණ වෙන්නට ඕනේ. එහෙම වෙන්නේ නැහැ. අපට ඉස්සලාම කියන තේ හරියට ග්‍රහණය කරගන්න ස්වභාවයක් තියෙනට ඕනේ. ඒක නැති වෙලා හරියන්නේ නැහැ. ඒකත් ඒ දැන් එහෙම ග්‍රහණය කරගන්න නැතුව අපි දැන් හරි දැන් එන අපි හිතන විදිහත් එක්කම දැන් ඊතරම් ප්‍රතිපදාවක් අපි දැන් ඉන්න ඕනේ කියලා අපි ඒකට යමු වෙන්නට ඕනේ කියලා ඉතින් ඊට දැන් අපිට හැකියාව නැත්නම් අපි කොහොමද යමු වෙන්නේ? අපි එතකොට අපේ මනස කියන්නේ හැම වෙලේම අර නිකන් මේ අපේක්ෂා බංගත්වය කියන එක අර උපරිමයෙන් එනවා. ඒ කියන්නේ අර වැටෙනම උපරිමයෙන්. ඇයි අපට අර 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 කාරණාව අර ධිට්ඨිය දුප්පට විද්දා කියන එක පිළිබඳව අපි හිතන්නේ නැහැ. ද්විතිය සුපට විද්දා වෙච්ච පමණින්මත් යන්න බෑ. ඒක කාලය ටික ටික හුරු කරනකොට යන්නේ. අපි අර ද්විතිය සුපට විද්දා වෙන්න යන කාරණාවටත් අර ඒක ඒක කියන්නේ ඒක ගරහලා හරියන්නේ නෑනේ. සුතේ කියලා වෙනම එකක් තියෙනවා. එතකොට ඒක සිදුවෙලා තියෙන්නට ඕනේ. ඒක සිදුවෙන්නේ නැතුව අපි මේ එකපාරටම හරි දැන් මේ කාරණාවයි දැන් බෙන් ඉතරවන විදිහට දැන් වැඩපිළිවෙල වෙන්නේ මෙහිමයි කියලා. කියන්නේ ඒක ඒක අපි තුලින් සිදුවෙන වැඩපිළිවෙලක් අපේ වර්ධනයත් එක්ක සිදුවෙන එකක් නේ. දැන් උදාහරණයකට ගත්තොත් ඇහැට පේනවා කියන කාරණාව යථාර්ථයේ හොයන් යනකොට සිදුවෙනවා නම් ඒක ඊතර වෙනවා. දැන් අපි gediye pitimma මුලින්ම ඊතර වෙන්න හදන්නේ. ඒක ඒක කරන්න බෑ. දැන් කන්න සද්දයක් ඇහෙනවා කියනකොට මම දාගත් එකක් සද්දේ. එහෙනම් ඇහිම කියන කාරණාව සිදුවුණ නිසා ඇහෙන්නේ කොහොමද කියලා මේක හරියට සිදුවුණා නම් නතේන නතත්ත නේවිදන හොරන්න උපේ මන්තරේසවන්ත දුක්කසාති. ඒ ඉන්නේ ඇහිත් නැහැ අතරත් නැහැ ඊතර වෙනවා. එතකොට එහෙනම් අපි අපි තුලින් හරියට මේක වුණා නම් ඊතර වෙනවා. හැබැයි හරියටම එකපාරට වෙන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි අර ක්‍රමානුකූලව අපි කියන්නේ ඒකේ වැදගත් කරුණු එක අපි ඒකට යමු වෙනට ඕනේ. දැන් අර බුදුරණවහන්සේව සමහරලාවට සජ්ජායනා කරන්න කියන්නේ කටපාඩම් කරගන්න කියන්නේ මොකද ඒ යාගේ නුවණ හිතන විදිය මෝරණ අවස්ථාවක් වුණොත් මේ නිවැරදිව ගත්ත දේත් එක්ක යාට උපකාරයක් වෙනවා. ඒක නිසා අපි අර බලෙන් කොච්චර දඟලන්න ගියත් හරි දැන් මේක තමයි ප්‍රතිපදාව කියලා කියන්නේ. ඒක එක පාට වෙන්නේ නැහැ. දැන් අපි ගත්ත දැන් ওই කියන කාරණාව මේ පැහැදිලි කරපු කරුණට එක හරි කියලා මම ගත්තා. ඉතින් ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි ඒක දෙක සුප්පට විද්ද හැටියට අපට යම් කිසි පැහැදිලි කිරීමක්. ඒක හරි. දැන් අපි ආනේ හික් ගන්න එකත් වැරදි. කියලා අපි දාගත්තොත් එහෙම ඒක සිදු වී යුත්තේ මාර්ගයේදීනේ. අපි මාර්ගය වෙන්නේ නැතුව අර හරි විදිහට ධිට්ඨිය සුප්පටි විද්දා වෙන්න ඕනේ ධර්මපරියායි කියන කීප කාරණා විදිහක් තියෙනවානේ. ඒ කාරණාවත් අපිට ගන්න බැරි වෙනවා ඊළඟට හිත වැටෙනවා. ඒ නිසා අපි හරි විදිහකට ගත යුත්තක් තියෙනවා. එහෙනම් ආයි අහන්න ඕනකමකුත් තව දෙයක් ඉගෙන ගන්න ඕනකමකුත් මම දැන් ඉන්නවනේ එහෙනම් මම ඉඳලා තව අහන්න ඕනකම. ඉතින් මම ඉඳලා තව අහන්න ඕනකමක් තියෙදි මට හෙච්ච හරි දෙයක් තියෙන්න වෙනවනේ. දැන් හරියට ඒ කාරණා නම් විතර වෙලා එහෙනම් ආයි මට ආය අහන්න ඕනකමකුත් නැහැ. තව ඉගෙන ගන්න ඕනකමකුත් නැහැ. ඒ කතා ඔක්කොම ඉවරයි. අපි අර එක පාරටම කියන්නේ බාහ්‍ය දාරු කිරේ පුක්කුසාතින වගේ ප්‍රතිපරිබ්‍රාජ කියලා වගේ යන වැඩ පිළිවෙල තමයි අපි එක පාට කැමති. ඒක වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ ඒක හරි කියලා ගැනීමක් තියෙනවා.
ඒක තිබිලා ඊට පස්සේ අපි හිතන විදිහ යම් කිසි වර්ධනයක් කරනකොට තව එහාට යයි. හැබැයි අපි මේක දැන් මෙහෙමනේ මෙහෙමනේ කියලා මේ මේක නෙමෙයි වෙන්නට ඕන නැත්තේ ඉතර වෙන්නට ඕන. ඉතින් ඉතර වෙන්න ඕන කියලා අපිට ආයේ අපි දාගන්න මානසික සංකල්පයනේ. හිතන්න ඕන එක හරියට ගන්නට වෙන්නකොට හිතා හිතීමට යයි. දැන් අර සෝතනස සූත්‍රෙත් පැහැදිලි කරන්නේ සුතේ පිළිබඳව පවණි රවුල් වෙලා සිහිමුලා වෙලා ධර්මාමුදුර කරේ මැරෙන කෙනෙක් ගිහිලා දිවි ලෝකෙ උපදිලා අවබෝධ කරගන්නේ. ඉගෙන සුතේ කියන කාරණාව පිළිබඳව පව කොච්චර වැඩගත්කමක් තියෙනවද සුතේ හැම්බෙන්න ඉන්න කෙනෙකුට අපි සුතේට ගරහනවා නම් ඉගෙන අපිට ඕන හැම වෙලෙම ඉතර වෙන්න ඉගෙන එතරම් වැරදීනේ මට ඕන හැම වෙලෙම ඉතර වෙන්න ඉතින් මම ඉද්දි මට හැම වෙලෙම ඉතර වෙන්න ඉතින් ඒ කාරණාව තුළම ඒ අර්ථය ගැලපෙන්නේ නැහැ මම ඉන්නවා මට ඉතර වෙන්නට ඕන දැන් මම ඉද්දි මට ඕන නැත්නම් නිවැරදි ධර්ම එච්චරයි මම ඉන්නේ නැද්දි මට ඕන නැත්නම් නිවැරදි ධර්ම සත්‍ය ධර්මය ඒ ටික විතරක් අපිට තියෙන්න ඕනේ. අපි සත්‍ය ධර්මය කියන කාරණාව කොහොමද ලැබගෙන ඉන්නේ? විතර වෙලා නැහැනේ. දැන් ඕකට අපි ගණහන්න ගියොත් එහෙම මම ඉද්දි ප්‍රශ්නයක්. එතකොට එහෙනම් මේ කතා කරන්න බැරි මන් ලෝකේ කාටවත් ධර්ම? නේ? ලෝකේ ධර්ම කතා කරන්න ඉන්න කෙනෙකුටනේ. එහෙනම් මේ දෙක පටලවා ගන්න හොඳ නැහැ. මාර්ගයේ සිදුවෙන එකයි ධර්ම වැදගත්කම කියන එකයි එක පටලවා ගන්න හොඳ නැහැ. පැටලුනොත් එහෙම අපි හැම වෙලෙම අර කරන්නේ අපි මේ අපි වැඩෙන්න දෙන්නේ නැහැ අපි බලෙන් වඩා ගන්න හදනවා අපි වැඩෙන්න ඉඩ දෙන්නේ නැහැ බලෙන් අපි මේ ඉතර වෙන්න කියන්නේ ඒකත් මානසික සංකල්පයක් උකින් ඉතර වෙන්නම යනත් ඉතර වෙන්නම යනත් කියලා ඉතර වීමක් ලබා ගන්න හදනවා ඒක අපි අපි විසින් නිර්ණය කරන එකක් නෙමෙයි අපි විසින් තීරණය කරන එකක් නෙමෙයි අපට ලැබෙන්නට ඕන නැත්තේ හරි සත්‍යයි කියලා යථාර්ථයි කියලා නිවැරදි කියලා හම්බෙච්ච මේ ධර්ම පරියය නිවැරදිව දරා ගන්න එක විතරයි අපට දෙන්න ඕනේ. ඊළඟට අපේ වර්ධනියත් එක සිදුවි. අපි අර රැවටුනොත් අවබෝධය කියලා නේ පැටලෙන්න. එහෙම නැතුව දැන් අපි පුන පුනා කියනවනේ මේක අපි ගෝල් කරගන්න නියන්නේ. එතකොට අවබෝධය කියලා රැවටලා හරියන්නේ නැහැ. හැබැයි අපි මම ඉද්දි මේ පෙන්න සත්‍යයක් ධර්මයක් කියලා කාරණාවට හා ගන්න වෙනවනේ. එතකොට එතනදී ඊතර වෙනවා කියන කාරණාවක් වෙන්නේ නැහැනේ. ඊතර වෙනවා නම් ඊතර වෙන බව අපට ලැබෙන්න දෙයක්වත් නැහැනේ. ඉතින් ඔන්න ඔය ටික හරියට අපි රිසෝල් කරගත්ත නැත්නම් අපි හැම වෙලේම අර ඊතර වෙනවා ඊතර වෙනවා ඊතර වෙනවා කියන කාරණාව එක්කම ඒකත් අල්ලගන්න ලඟනවා. ඒක අල්ලගන්න නැති වෙන්න අපිට හිතන්න ඕන විදිහ ධර්මපරිය රිසෝල් කර ගැනීම තමයි මූලික සිද්ධාන්තය. ඒක නැතුව කවදවත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මම ඉද්දි මට ලැබීමක් තියෙද්දි මම කියන කාරණාවක් ඉස්මතු වෙද්දි හරි වූ ධර්මයක් කියන කාරණාවක් ලැබෙන්නේ ඉපේ හිතන්න ඕන කියන කාරණාවක් ලැබෙන්නේ ඉපේ එතන මම ඉද්දි ඊතර වෙන්න ඕනද ලැබෙන්න ද යන්නේ දැන් අපි හිතන්නේ මම ඉද්දි ඊතර වෙන්න ඕනද ලැබෙන්න ඕන කියලා ඒක මහා පරස්පර කියන්න මම ඉද්දි ඊතර වෙන්න කල ලැබෙන්න කොහොමද ඉතින් මම ඉන්නවානේ මට නේ ලැබෙන්නේ ඊතර වෙන්න කල ලැබෙන්නේ ඒක වෙන්න බෑ අපි හැම වෙලෙම බලන්නේ මට ඊතර වෙන්න කල ලබන්න බෑ මට ඊතර වෙන්න කල ලබන්න බෑ ඒක ඒ කියෙම නම් වැරදි මට හරි හිතන්න ඕන පරියායක් ලැබෙන්න ඕන. ඒක අපි ලැබගෙන තමයි ඉන්නේ. දැන් අපි හදන්නේ ලැබගන්නේ නැතුව ඉන්න. දැන් ලැබගෙන නැතුව ඉන්න පුළුවන්ද? හරි දැන් ඔන්න සාවින්හස කියපු කාරණා දැන් මේක ඇත්තයි කියලා පිළිගන්නද මේක වැරදිනේ. දැන් අපර ඕන වැරදි නැති හරි දෙයක ඉන්න. ඉතින් වැරදි නැති හරි දෙයක. ඒ කියන්නේ වැරදි ඒ කියන්නේ ලැබගන්නේ නැතුව ලැබ නොගෙන ඉන්න ඕනේ. දැන් ලැබ නොගෙන ඉන්න පුළුවන්ද? දැන් අපි මෙන්න මේක ටිකක් අවුල් කරගෙන තියෙනවා. අපි හැම වෙලේම අර ඉතර වෙන්න ඕන ඉතර වෙන්න ඕන දැන් අපිට දැන් ඒක දැන් මම කියලා දෙන්නේ සමහර කරුණු වලදී එක එක කෙනායි කෝණේ අනුව ලැග්ගෙන මේක හරි කියලා ඉන්නකොට දැන් ඒක තේරෙන්න කියලා දෙන එක. එහෙම නැතුව ධර්මය ඔක්කොම අතහැරගෙන ඒ කියන්නේ දැන් මේක හරි මේක ගන්න බෑ මේක හරි මේක ගන්න දැන් මම ආයෙ ලැග්ගෙන ආයෙ හුවිලා ආයෙ හුවිලා ආයෙ හුවිලා කී කියා ඉද්දි එහෙම ඒක එතකොට ලොකු ප්‍රශ්නයක්. ඒක ඒ කෙනාට අනුව කතා කරන්න ඕන නැති. නැත්තම් අර ඉතර වෙනවා කියන එක ලබන්න මම ඉද්දි එතර වෙනවා කියන එක ලබන්නේ.